සාදරයෙන් පිළිගන්නවා chemistry med dc by dr andir youtube channel එකට අද අපි කතා කරමු ammonia වල රසායනය ගැන d ගුණුවට කලින් ඉතින් d ගුණුව ගැන බලන් ඉන්න බොහෝ පිරිසක් ඇති හැබැයි ammonia ගැන පොඩ්ඩක් ඉගෙනගෙන ඉන්න වෙනවා d ගුණුවට කලින් හේතුව d ගුණුවේදී අපි amine සංකීර්ණ ගැන ඉගෙන ගන්නවා ඉතින් මේ revision එකක් නම් බොහෝ අය දන්නවා ඇති revision යන අය මේ amine සංකීර්ණ කියන්නේ මොනවද කියන එක මේ එතකොට amine සංකීර්ණ ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ammonia ගැන පැහැදිලි අවබෝධයක් තියෙන එක හොඳයි ඒ නිසා අපට ammonia ගැන දැනගැනීම අවශ්‍යයි සහ දෙවෙනි කාරණේ ඇමෝනියා ගැන 2012 ඉඳන් 2016 වෙනකන් එක දිගට අවුරුදු පහක් මට මතක විදිහට MCQ සාලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඇමෝනියා ගැන තවදුරටත් එහෙම MCQ එකක් ඇසීමේ හැකියාවක් නැහැ කියලා අපිට කියන්න බැරි නිසා ඇමෝනියා වල වටිනාකමක් තියෙනවා සාමාන්‍ය වෙනත් සංයෝගයක නැති. ඉතින් ඇමෝනියා වල රසායනය ගැන හැමදේම අපි දැනගමු මේ වීඩියෝ එකෙන්. මේ වැදගත්කම මම පැහැදිලි කරා. ඊට පස්සේ අපි ඩීගුණු ඉගෙන ගමු. ඕගනික් වලත් පරිවර්තන ටික ඉවර කරනවා ඩීගුණුවත් ඉවර කරනවා. හැබැයි ඉවර කරන කාලයේ විභාගයට කලින් මට ඉවර කරගන්න පුළුවන් වෙයි. ඒ වුණාට ඉක්මනට කරන්න බැරි වෙයි. මොකද දැන් මේ කොරෝනා ප්‍රශ්නේ සෙටල් වුණත් එක්කම මේ වැඩවල පොඩ්ඩක් වැඩිවීමක් තියෙනවා. ඉතින් මම කොහොම හරි මේක ඉවර කරලා දෙන්න. අපි පටන් ගමු පාඩම. ඇමෝනියා වල රසායනය ගත්තොත් ඇමෝනියා වල ව්‍යුහය මේ තියෙන්නේ. ඒක ගැන මම මුකුත් විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇමෝනියා නිපදවන ක්‍රමය මූලද්‍රව්‍ය වලින් නයිට්‍රජන් හයිඩ්‍රජන් එකතු කරලා අපිට ඇමෝනියා නිපදවන්න පුළුවන්. කර්මාන්ත රසායනයේදී අපි ඉගෙන ගන්නවා ඇමෝනියා නිපදවන හේබර් ක්‍රමය කියලා එකක්. එතකොට එතනදී ඒකට අවශ්‍ය උෂ්ණත්ව පීඩන සහ උත්ප්‍රේරක වර්ධක ගැන අපි සියල්ල ඉගෙන ගන්නවා. ඒවැ විද්‍යාත්මක හේතුත් ඉගෙන ගන්නවා. උත්ප්‍රේරක වර්ධක ටික මම මෙතන ලියලා නැහැ. ඒතුරු හැමදේම ලියලා තියෙනවා. ඉතින් දන්න කෙනෙක්ට මතක් කරගන්න හොඳයි. කර්මාන්ත රසායනයේ දන්නේ නැත්තම් මේ ගැන අවධානයක් ලොකුවට යොමු කරන්න එපා. දැනගන්න තියෙන දෙකම දේ ඒකේ මූලද්‍රව්‍ය වන නයිට්‍රජන් හයිඩ්‍රජන් එකතු කළා ඇමෝනියා එක්තරා උෂ්ණත්ව පීඩන තත්ත්වවලදී අපිට නිපදවන්න පුළුවන් කියන එක. ඊළඟට ඇමෝනියා නිපදවන ක්‍රමයේදී උත්ප්‍රේරක වර්ධක හැටියට භාවිතා වෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් සහ හෝ ඇලුමිනියම් ඔක්සයිඩ් හෝ පොටෑසියම් ඔක්සයිඩ්. හරි. ඇමෝනියා වල පොඩි ෆැක්ට්ස් දෙකක් දැනගෙනම පාඩමට යමු. ඇමෝනියා කියන්නේ ස්වභාවයේ හමුවන එකම බාෂ්මික වායුව. මොකද සාමාන්‍යයෙන් අපිට වායු ඕන තරම් හම්බෙනවා. එක්කෝ ඒවා උදාසීනයි, එක්කෝ ඒවා ආම්ලිකයි. බාෂ්මික වායුව අපිට සාමාන්‍යයෙන් හම්බෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් හම්බෙන එකම බාෂ්මික වායුව ඇමෝනියා තමයි. දෙවෙනි එක තමයි ජලයේ වැඩිපුරම දියවන වායුව වෙන්නේ ඇමෝනියා කියන එක. ඒක නම් එච්චරම ලොකු වැදගත්කමක් නැහැ. ෆැක්ට් එකක් හැටියට දැනගත්ත කියලා ගැටලුවකුත් නැහැ. හරි, අපි යමු ඇමෝනියා වල ಗುಣ ගැන ඉගෙන ගන්න. ඇමෝනියා වල අපි හැමෝම දන්නවා ඇමෝනියා අපි කැටගරයිස් කරේ වර්ගීකරණය කරේ බෂ්මයක් ලෙස. ඉතින් ඇමෝනියා දුබල බෂ්ම ගොඩේ තමයි අපි වර්ගීකරණය කළේ බෂ්ම වල. අපිට හම්බෙච්ච එකම ඉනෝගනික් දුබල බෂ්මය ඇමෝනියා හැටියට තමයි අපි ගත්තේ. ඒත් ඇමෝනියා වල බාෂ්මික ගුණ තියෙනවා කියන එක හැමෝම දැන් දන්නවා. හැබැයි ඇමෝනියා වල නොදන්න කට්ටියට පුදුම හිතෙනවා ඇමෝනියා වල ආම්ලික ගුණත් තියෙනවා. ඒ වගේම ඇමෝනියා වල ඔක්සිකාරක ඔක්සිහාරක ගුණත් තියෙනවා. ඉතින් මේ ගුණ හතර ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. එතනදී අපි මුලින්ම බාෂ්මික ගුණ අපිට සුපුරුදු බාෂ්මික ගුණ වලින් පටන් ගමු. ඒකට යන්න කලින් ඇමෝනියා ගෑස් එකක් හැටියටත් තියෙනවා. ඒ ගෑස් එක වතුරේ දිය වෙනකොට මේ විදිහේ සමතුලිතයකුත් හදනවා. ඒ සමතුලිතතාව දන්නේ නැති කෙනෙක් මේවා ගැන දැන් ලොකුවට හිතලා තේරුමක් නැහැ. දන්න අයට තමයි කියන්නේ ඇමෝනියා ගෑස් එක ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා ජලීය තත්ත්වයට ගේනවා. ඒ කියන්නේ මෙතනදී අන්තරාණුක ආකර්ෂණ බල ජලයත් එක්ක හදනවා. ප්‍රතික්‍රියාවක් නැහැ. ඇමෝනියා ඒක්වස් තත්ත්වයට පත් වෙනවා. ඊළඟට ඒක්වස් තත්ත්වයට පත් වෙච්ච ඇමෝනියා ටික ජලයත් එක්ක තවදුරටත් ප්‍රතික්‍රියා කරනවා. එතනදී ජලයෙන් ඇමෝනියා H+ එකක් ලබා ගන්නවා. ලබා ගන්නවා කියන්නේ මේ අභෂ්මයක් සමතුලිතව දන්නවනම් ඔයගොල්ලෝ දන්නවා ඇති H+ ලබා ගන්නවා නම් භෂ්මයක්. ඒ නිසා ඇමෝනියම් අයනය ධන අයන හැදෙනවා. ජලයට H+ නැති වෙන හින්දා ජලය OH- බවට පත් වෙනවා. වැදගත් පොයින්ට් එක මේක දුබල භෂ්මයක් නිසා මේක ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඉතා කුඩා ප්‍රමාණයක්. මේව සමතුලිතතාවයේ තියෙන දේවල්. එතකොට ඒ නිසා මේකේ සාන්ද්‍රණය ඉහළයි. ඊට සාපේක්ෂව ඇමෝනියම් සහ හයිඩ්‍රොක්සයිඩ් කියන අයන දෙකේ සාන්ද්‍රණ අඩුයි. අවසාන වශයෙන් දැනගන්න තියෙන්නේ ඇමෝනියා ඒක්වස් කිව්වොත් ඒක ඇතුලේ ඇමෝනියම් සහ හයිඩ්‍රොක්සයිඩ් කියන ටික තියෙනවා. ඒ කියන්නේ ඇමෝනියා ඒක්වස් කිව්වොත් ඒක කාට හරි ඕන නම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා ලියන්න පුළුවන්. ඔන්න ඕක තමයි වැදගත් පොයින්ට් එක. හැබැයි ඇමෝනියා ගෑස් කියලා කිව්වොත් කාටවත් ඒක වෙන විදිවලට ලියන්න බෑ. ඒක ඇමෝනියා ගෑස්ම තමයි කියන එක තමයි මට මෙතනදී කියන්න අවශ්‍ය වුණේ. මෙන්න මේ කොටස D ගුණුවේදී වැදගත් වෙනවා. එතකොට ඇමෝනියාට අවශ්‍ය වෙලාවට OH- අපයන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාට අණුව පිටින්ම ගිහිල්ලා ඇමින් සංකීර්ණ හදන්න දායක වෙන්නත් පුළුවන් කියන එක තමයි කියන්න අවශ්‍ය. එහෙම වුණේ මෙන්න මේ ප්‍රභේද තුනම
හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් සහ ඇමෝනියා කියන ප්‍රභේද තුනම එකම භාජනයේ එකම මොහොතේ විවිධ සාන්ද්‍රණ වලින් අඩංගු වෙන නිසා හරි ඊළඟට අපි බලමු තියන්න පුළුවන් ප්‍රසිද්ධම ප්‍රතික්‍රියාව ඇමෝනියා බෂ්මයක් කියලා ඔප්පු කරන හරි ලේසි බෂ්මයකට අපි දන්නවා අම්ලයක් දැම්මොත් අපිට හදා ගන්න පුළුවන් ලවණයක් දොර සාමාන්‍යයෙන් අම්ල බෂ්ම ලවණ ජලය හැදෙන්නේ හැබැයි ඇමෝනියා ගෑස් එකේදී OH එකක් නැති නිසා ඒකට ලවණයක් විතරයි හදන්න පුළුවන් ගෑස් එකක් හදන්න සෝරි ජලය හදන්න බෑ ඉතින් අම්ල දන බෂ්ම ලවණ කියන තැනින් අපිට නතර වෙන්න සිද්ධ වෙනවා පුරුද්දට ගිහිලා ජලය ලියලා හරියන්නේ නැහැ මොකද ඕ වකුරක් පැත්ත පළාතේවත් ප්‍රතික්‍රියක පැත්තේ නැති නිසා මෙතනදී ඇමෝනියා ගෑස් එකක් HCl අපට aqueous කියලා සලකන්න පුළුවන් එතකොට හැදෙනවා ඇමෝනියම් ක්ලෝරයිඩ් මේක සුදු දුමාරයක් මේ ප්‍රතික්‍රියාව එතකොට බාෂ්මික ගුණ ඇමෝනියා වල දක්වන්න යොදා ගන්න පුළුවන් වගේම ඇමෝනියා වායුව හඳුනා ගැනීමේ පරීක්ෂාවක් හැටියටත් ගන්න පුළුවන් හැබැයි පාඩමේ අන්තිමට මම ඇමෝනියා හඳුනා ගැනීමේ පරීක්ෂා ගැන ආයේ කියනවා ඒ නිසා එතනදී මම ඒක වැඩිපුර විස්තර කරන්න ඊළඟට අපි යමු ඇමෝනියා වල ආම්ලික ගුණ අපි වැඩිපුර අහලා නැති කෑල්ල ඉතින් මේක MCQ වලට අහලා තියෙනවා ඉතින් ලොකුවට පාඩම් කරලා නැත්තම් දන්නේ නැත්තම් මේක වරදින්න තියෙන ඉඩ වැඩි හරි බලමු අපි ඇමෝනියා සෝඩියම් පොටෑසියම් වගේ පළවෙනි කාණ්ඩේ ලෝහත් එක්ක සෝඩියම් ඇමයිඩ් හයිඩ්‍රජන් පොටෑසියම් ඇමයිඩ් හයිඩ්‍රජන් වගේව හදනවා සෝඩියම් ඇමයිඩ් එක අපට සෝඩාමයිඩ් කියලාත් ලියන්න පුළුවන් ඒතර ඒකේ නම තමයි සෝඩියම් ඇමයිඩ් එතනදී වෙන්නේ මොකද්ද කියලා බලමු සෝඩියම් මොකේ ඔක්සිකරණංගේ බිඳුවයි සෝඩියම් මෙතන තියෙන්නේ +1 වෙලා එහෙනම් එයා ඔක්සිකරණයකට ලක් වෙලා තියෙනවා ඇමෝනියා වල නයිට්‍රජන් ඉන්නේ ඍණ 3 හයිඩ්‍රජන් ඉන්නේ ධන 1 ඒවා 3 දෙනෙක් ඉන්නවා හැබැයි මෙතනට ඇවිල්ලා බැලුවොත් අපිට පේනවා ඒ ධන 1 ඒවා වෙනුවට බිඳුවේ හයිඩ්‍රජන් තමයි ඉන්නේ ඒ කියන්නේ හයිඩ්‍රජන් ටිකෙන් කොටසක් ඔක්සිහරණය වෙලා තියෙනවා ඒ නිසා මෙතනදී ඇමෝනියා වල තියෙන හයිඩ්‍රජන් ඔක්සිහරණය වෙලා තියෙනවා ඇමෝනියා වල උණ දේ තමයි NH3 වලින් NH2- හැදුනා H+ එකක් පිට වුණා ඇමෝනියා දෙකක් දැම්මොත් NH2 දෙකයි H+ දෙකයි ඒ H+ දෙක තමයි H2 බවට පත් වෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන ඉලෙක්ට්‍රෝන දෙක ලබා දෙන්නේ කවුද සෝඩියම් ලෝහය තමයි Na+ වෙලා ඉලෙක්ට්‍රෝන දෙකකුත් පිට කරන්නේ ඒ ඉලෙක්ට්‍රෝන දෙක මේ හයිඩ්‍රජන් දෙකෙන් ලබා ගන්නවා ලබාගෙන තමයි හයිඩ්‍රජන් වායුව බවට පත් උනේ එතකොට ඇමෝනියා වල හයිඩ්‍රජන් ඔක්සිහරණය වෙනවා සෝඩියම් එක බිඳුවේ සිට ධන 1 දක්වා සෝඩියම් ඔක්සිකරණංගේ බිඳුවයි මෙතන සෝඩියම් ධන 1යි එතකොට ඔන්න ඔය විදිහට තමයි උනේ ඒ නිසා මේක බැලන්ස් කරන්න මෙතනට දෙකක් දාන්න ඕනේ මෙතනට දෙකක් දාන්න ඕනේ මෙතනට දෙකක් දාන්න ඕනේ දැන් මේක බැලන්ස් වෙලා කියන එක ඔයගලන්ට පැහැදිලිව පෙනේ ඉතින් ඔය ටික තමයි මෙතනදී ඔප්පු කරලා පෙන්වන්න ඕනුනේ ඕක පොටෑසියම්ටත් හරියනවා හැබැයි ලිතියම් ඇමෝනියා සමග හැසිරෙන්නේ මේ විදිහට නෙවෙයි මේකත් 2016 මට 15 වගේ MCQ එක ලිතියම් ඇමෝනියා ප්‍රතික්‍රියාවේදී ලිතියම් ඇමයිඩ් නෙවෙයි දෙන්නේ ලිතියම් නයිට්‍රයිඩ් Li3N උගලට මතක ඇති ලිතියම් නයිට්‍රජන් වායුවත් එක්කත් ඒ කියන්නේ ලෝහ අලෝහ පාඩමේදී නයිට්‍රජන් වායුව එක්කත් ලිතියම් නයිට්‍රයිඩ් හැදුවා ලිතියම් ඇමෝනියා එක්ක හදන්නෙත් ලිතියම් නයිට්‍රයිඩ් හැබැයි හයිඩ්‍රජන් වායුව පිට වෙනවා අපි බලමු ඔක්සිකරණංක බිඳුවේ සිට ධන 1 දක්වා එනවා නයිට්‍රජන් ඉන්නේ ඍණ 3 හයිඩ්‍රජන් ඕනම එකක් ඉන්නේ ධන 1 ධන 1 3 දෙනෙක් ඉන්නවා නයිට්‍රජන් මෙතන බැලුවත් ඍණ 3යි කියන එක ඔයගලන්ට හොයාගන්න පුළුවන් හයිඩ්‍රජන් බිඳුවයි එහෙනම් හයිඩ්‍රජන් තමයි දැන් ඔක්සිහරණය වෙලා තියෙන්නේ එහෙනම් ඇමෝනියා සමස්තයක් ලෙස ගත්තහම ඔක්සිහරණය වෙලා ධන 1 ඒවා බිඳුවට ඇවිල්ලා ලිතියම් ගත්තාම බිඳුවේ ඒවා ධන 1කට ඇවිල්ලා ඒ කියන්නේ ලිතියම් තමයි ඔක්සිකරණය වෙලා තියෙන්නේ එහෙනම් නයිට්‍රජන් වල ඔක්සිකරණාංකය මෙතනදිත් උඩ වගේම වෙනස් වෙලා නැහැ මෙතනත් නයිට්‍රජන් බැලුවොත් ඍණ 3යි මෙතනත් ඍණ 3යි මෙතනත් ඍණ 3යි මෙතනත් ඍණ 3යි එහෙනම් හයිඩ්‍රජන් තමයි මිදිගටම ලෝහත් එක්ක ඔක්සිකරණාංකේ වෙනස් කරන්නේ එතනදී ඇමෝනියා ඔක්සිහරණයට ලක් වෙනවා හරි එහෙනම් ඇමෝනියා වල ඔක්සිකාරක ගුණ ගොඩට උඩ කියන ප්‍රතික්‍රියා දෙකම අපිට ලියන්න පුළුවන්. ඒ නිසායි මං සෝඩියම් දන ඇමෝනියා සෝඩියම් ඇමයිඩ් දන හයිඩ්‍රජන් කියලා ලියලා තියෙන්නේ. දැන් කාට හරි ඔක්සිකරණ කියන එක පැටලෙනව නම්, ඔක්සිහරණ කියන එක පැටලෙනව නම්, ඔක්සිකාරක පැටලෙනව නම්, ඔක්සිහාරක පැටලෙනව නම්, ඒකට වීඩියෝස් දෙකක් ජෙනරල් කෙමිස්ට්‍රි ප්ලේලිස්ට් එකේ ඇති. ඒවා ගිහිල්ලා බලන්න. එහෙම බලන්නේ නැතුව මේක වේගෙන් කරනවා කියලා හිතාගත්තොත් ඔයාලට තේරුමක් නැහැ. වේගෙන් කරන්නේ ඒවා බලලා ඇති කියලා හිතලා.
हरी इतकोट मेतन अणीत उदाहरण हटियट अभीट लिथियम धन अमोनिया लिव है कि इतनदी लिथियम नाइट्राइड धन हाइड्रोजन वायु पिटवेनवा इधली तेरूंगे मे उड किय प्रतिक्रिया दिखाकोट लिथियम वल आम्लिक गुणपेन्ना लिथियम वल ऑक्सीकारक गुणपेन्ना भावितकन्न पुलवंगे पेहदली तेरूंगण ओणे हरे ඊළඟට අපි යමු ලිතියම් වල අවසාන වශයෙන් තියෙන ඔක්සිහාරක ගුණ. දැන් අපි බාෂ්මික ගුණ කතා කරා, ආම්ලික ගුණ කතා කරා, ඔක්සිහාරක ගුණත් කතා කරා. හේතුව ආම්ලික ඔක්සිහාරක දෙකටම අපි යොදාගත්තේ එකම ප්‍රතික්‍රියා දෙක. හරි. එහෙනම් ඉතුරු වෙලා තියෙන්නේ ඔක්සිකාරක ගුණ. සෝරි, මට වැරදුනා. මෙතන ඔක්සිහාරක නෙවෙයි ආම්ලික ගුණයි ඔක්සිකාරක ගුණයි තමයි සමාන. එතකොට මේ දෙක කතා කරේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඔක්සිහාරක ගුණ කතා කරන්න. एक अमोनिया अनित अयव ऑक्सीहरण करणव एक अमोनिया ऑक्सीकरण वेनवा अरे अभी निगमट बलमु अमोनिया वल ऑक्सीकरण पुलवं काटद किला बलवोत्न हेम हाइड्रोजन निकमें धन एकेतोट हाइड्रोजन टाव ऑक्सीकरण धन देख धन तुन किल ऑक्सीकरण है ना नाइट्रोजन निन्े ऋण तुने एकट पुलवंकम तीयनवा नाइट्रोजन धन पहादक्वा ऋण सुने सिट धन पहादक्वा ऑक्सीकरणक तीयनो एना नाइट्रोजन पुलवंकम तीयनवा ईट इहल ओनेम ऑक्सीकरणक तत्कट पत्न एक नाइट्रोजन ऑक्सीकरणवा एक अमोनिया समस्त अखड़ेट ऑक्सीकरणवा एक ऑक्सीहारक गुणे पेन्नवा कियने यदि हाइड्रोजन निवेदंग वेडेट बहिन्नी दंग बहिनी वेडेट नाइट्रोजन अरे तर अमोनिया ऑक्सीजन या प्रतिक्रिया एन टू धन जल लभन क्रियावलियत दें विस्तरकर हदने मेतनदी नाइट्रोजन इन्े सुपुरदुपरधि ऋण तुने हाइड्रोजन लाइन धन एके तुनाक ऑक्सीजन मूलद्रव्य हिंद बिंदुआई मेतन नाइट्रोजन मूलद्रव्य हिंद बिंदुआई हाइड्रोजन इन्े धन एके ऑक्सीजन इन्े ऋण देखे तर अमोनिया वायुट पुलवा ऑक्सीजन वायुअत्क टीका इहल उष्णत्वे प्रतिक्रिया दल एन टू धन जल हादन इतन दी ऋण तुने सीट बिंदु दक्वा नाइट्रोजन वेडिवेनवागुलांट पेनवा एना नाइट्रोजन ऑक्सीकरणे वेला एक अमोनिया ऑक्सीकरणे वेला ऑक्सीजन बिंदुए सीट ऋण देखट अडुवेला एक ऑक्सीजन ऑक्सी हरणे वेला एक अमोनिया विसीन ए ऑक्सीहारक अक्लेश क्रियाकरमीन ओ टू ऑक्सीहरणे कुटती बेनवा एक ऑक्सीहारक गुण गेला किया कौरहरी दाने नेता नाइट्रोजन ट ऋण तुने सीट धन पहादक्वा सीएलू ऑक्सीकरण अंक तीयनवा कलिंग वीडियो बल तीनता हिम वेला अरे इट पास अमोनिया ओ टू तेक् अमोनिया ओ टू प्रतिक्रिया आपहु चुट्ट विनस्विधिट करणवा अभी नाइट्रिक अम्ले निपदवन अस्वल क्रमेदी एतनदी अभी निकांग अमोनिया ओ टू तेक् प्रतिक्रिया नदी एक प्लैटिनम रोडियम उत्प्रेरक दानवा सेल्सियस अंशक अटसीय अटसीय पनहत्तर उष्णत्ति आगन इतकोट मेतमय नाइट्रिक अम्ले कर्मांतवलदी निपदवन अस्वल क्रमे पलमु पियवर इतोड़ मेक ओगोलंट आपहु कर्मांतरसायन हमेनवा इधि दन्नाय दन्नवैति नुदन्नाय मेक दनट मतगति आगत हानियाक् नह मे उत्प्रेरक सह उष्णत्व हेतु यदाटे पाडमटे अनकोट ओगोलु मे पलविनि पियवर अस्वल्क्रमे दनगन इवराई इधि एनिसा मेक दनगत्त किल किसिम गटलुवक् नह अपि बलमु प्रतिफलवलट मोकद वेला तियेन्ने किल अपि बलापोरोत्तु वेनवने कलिन वगेम एन एक ऋण तुनाय ऑक्सीजन बिंदुवै ऑक्सीजन टिक गिहिला जलय हदयि जलयेदि ऑक्सीजन ऋण देकयि अभी बलापुरुत्तु वेनवा नाइट्रोजन सॉरी अमोनिया गिहिल्ला एन एक ऋण तुने सीट एन टू हदयि कियला एहेम हदन्ने नह एक धन देखटम यानवा एकने ऋण तुने सीट बिंदुवट नोयानवा ऋण तुने सीट ईटत् वडा वेडि अगे एकट धन देखट यानवा कियन एक पहदिलिव तेरुं गन्न ओने इतिन एकयि मे प्रतिक्रिया देके वेनस मेके उत्प्रेरक मुकुत् नैतुव वेन्ने मेकेदि उत्प्रेरक सह सहन इहल उष्णत्व भाविता वेनवा कियन एक पहदिलिव तेरुं गत युतुयि हरि अमोनिया ऑक्सीजन प्रतिक्रिया तमाय अपि अमोनिया वाले ऑक्सीहारक गुण वलट युदागन्ने हरि ईलंगट तव प्रतिक्रिया तीनो कॉपर ऑक्साइड अमोनिया मेक विशेषित प्रतिक्रिया कवदावत तहनो मम देखला नहे हैबै इस्सर सिलेबस वाला दैंग रिसोर्स बुक के मे प्रतिक्रिया तीयनवा इतिन एनिसा मे अहन्न है किला अपिट कियन्न बह इतिन कोई एकटत मेक बलागन दनगन यने एक होंदई एतनदित मोकद वेन्ने किला बलमु कॉपर इन्ने दन देके ऑक्सीजन इन्ने ऋण देके नाइट्रोजन इन्ने ऋण तुने हाइड्रोजन इन्ने दन एके मेतन बलुवोत कॉपर इन्ने बिंदुवे ए कियन्ने कॉपर एक दन देके सिट बिंदुव दक्वा ऑक्सीहरणय वेला
මෙතනදී බැලුවොත් නයිට්‍රජන් ඉන්නේ බිඳුවේ, හයිඩ්‍රජන් ඉන්නේ ධන එකේ, ඔක්සිජන් ඉන්නේ ඍණ දෙකේ. ඒ කියන්නේ නයිට්‍රජන් ඍණ තුනේ සිට බිඳුව දක්වා ඔක්සිහරණය වෙලා, ඒ කියන්නේ නයිට්‍රජන් sorry ඔක්සිකරණය වෙලා, ඒ කියන්නේ ඇමෝනියා ඔක්සිකරණය වෙලා, කොපර් ඔක්සිහරණය වෙලා, ඉතින් ආපහු ඒක ඔක්සිහාරක ගොඩට වැටෙනවා. ඉතින් ඔන්න ඔය උදාහරණ තුන ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. තව මෙතනට එකතු වෙන්න ඉඩ තියෙනවා. මොනවද කියලා අපි බලමු. ඊට කලින් අපි යන අලුත් කැලලකට ඇමෝනියා හැලජන ප්‍රතික්‍රියා. හරි. මෙතන තියෙන වැදගත්ම පොයින්ට් එක ලෝහා sorry අලෝහාලෝහ පාඩමේ මම ඉගැන්නුවා N2 දන Cl2 අපිට ලියන්න හිතෙනවා NCl3 කියලා. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ කියන එක මම ඒ පාඩමේදී කිව්වා. ඒ නිසා පැහැදිලිව දැනගන්න ඕනේ NCl3 කාට හරි හදන්න ඕන නම් ඒකට වෙන මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. හරි. එතකොට වැඩිපුරම මේ අහපු MCQ જાතියක් තමයි මේ තියෙන්නේ. මේ 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 ප්‍රශ්න ටික අහලා තියෙනවා මේ ප්‍රතික්‍රියාව. මොකද මේක මතක තියාගන්න ටිකක් අමාරු නිසා එකම જાතියේ ප්‍රතික්‍රියා තුනක් ඇමෝනියා හැලජන සමග ප්‍රතික්‍රියා. එතකොට අන්තිමේකේදී ඔයගලන්ට පේනවා ඇති NCl3 හැදිලා තියෙනවා. උඩ ඒවා නම් NCl3 හැදිලා නැහැ. එතකොට NCl3 කාට හරි හදන්න ඕන නම් N2Cl2 ප්‍රතික්‍රියාවෙන් ඒක හදන්න බෑ. ඇමෝනියා ගිහිල්ලා වැඩිපුර ක්ලෝරින් එක දාන්න ඕනේ. එතකොට තමයි NCl3 හැදෙන්නේ. හරි. ඉතින් අපි පිළිවෙලට මේක මතක තියාගන්න ක්‍රමයක් හදාගමු. ඇමෝනියා ක්ලෝරින් එක්ක සාමාන්‍ය ලෙස ප්‍රතික්‍රියා කරනවා කියලා ප්‍රතික්‍රියාව දෙන්න පුළුවන්. එක්කෝ වැඩිපුර ඇමෝනියා ක්ලෝරින් කියලා ප්‍රතික්‍රියාව දෙන්න පුළුවන්. එක්කෝ ඇමෝනියා සහ වැඩිපුර ක්ලෝරින් කියලා ප්‍රතික්‍රියාව දෙන්න පුළුවන්. ඉතින් මතකයි විදි තුන. හරි. මේ පළවෙනි විදිහේ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල බලමු. නයිට්‍රජන් ඉන්නේ ඍණ තුන. මෙතන නයිට්‍රජන් බිඳුවයි. ඒ කියන්නේ නයිට්‍රජන් ඔක්සිකරණය වෙලා Cl එක ඔක්සිහරණය වෙලා. හරි. ඒ කියන්නේ මේක ආපහු අපිට ලියන්න බැරිද මේ පැත්තේ? අපිට මෙතනත් ලියව හැකි N2 sorry ammonia ධන chlorine අපිට ගත හැකි N2 ධන HCl කියලා. එහෙනම් අපිට මෙතන උදාහරණ 1 2 3 4ක් තියෙනවා. ammonia halogen, ammonia oxygen, ammonia copper oxide කියලා උදාහරණ 4ක් අපිට ඔක්සිහාරක ගුණ යටතට ලැබෙනවා. හරි. දැන් මේක මතක තියාගන්න එක තමයි මේකේ ගේම තියෙන්නේ. අපි ඒක තමයි දැන් විසඳගන්න හදන්නේ. හරි. අංක 1ට ammonia වල nitrogen ඍණ තුනේ සිට බිඳුවට එනවා කියලා ඉතින් මතක තියාගන්න වෙනවා. එතකොට ක්ලෝරීන්ට ඔක්සිහරණය වෙන්න වෙනවා. මොකද ඇමෝනියා ඔක්සිහරණය වෙනවා, කරණය වෙනවා නම්, ඇමෝනියා ඔක්සිකරණය වෙනවා නම් හැලජනෙට ඔක්සිහරණය වෙන්න වෙනවා. හැලජන වලට බිඳුවට වඩා අඩු වෙවා තියෙන ඍණ එක විතරයි. ඒ නිසා ඒකට Cl- හදන්න වෙනවා. Cl- ට සෙට් වෙන්න වෙන්නේ H+ එක. ඒ හින්දා HCl හැදෙනවා කියන එක ලොකු ගැටලුවක් නැතුව මේක මතක තියාගන්න පුළුවන්. හරි. දැන් අපි යනවා වැඩිපුර ඇමෝනියා කතාවට. එතනදී වෙන්නේ N2 දන HCl ම තමයි හැදෙන්නේ. ඒ කියන්නේ උඩ කියන එකම තමයි හැදෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි වැඩිපුර ඇමෝනියා තියෙන නිසා භාජනයේ ඇමෝනියා ඉතුරු වීමෙන් ඒක භෂ්මයක් බැවින් ඒකට පුළුවන් මේ හැදිච්ච අම්ලෙත් එක්ක තවදුරටත් ප්‍රතික්‍රියා කරන්න. ඒක අපිට නතර කරන්න බෑ. මොකද මේ භෂ්මේ අම්ලෙත් හැදෙන භාජනය ඇතුළෙම දිගටම තියෙන නිසා. එතකොට අම්ලෙයි භෂ්මෙයි ප්‍රතික්‍රියා කළා ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙනවා. නයිට්‍රජන්ට මුකුත් වෙන්නේ නැහැ. නයිට්‍රජන් එක ඒ විදිහටම තියෙනවා. ඒ නිසා මේකේ අවසාන ඵලය හැටියට ලියන්න වෙන්නේ මෙන්න මේක මිසක් මේක නෙවෙයි. හරි. එතකොට N2HCl වෙනුවට අපි ලියන්නේ N2 දන ammonia HCl ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ammonium chloride. ඔන්න ඕක තමයි මෙතන තියෙන වැදගත් දේ. එතකොට ඔක්සිකරණාංක උඩ විදිහමයි කාගේවත් ඔක්සිකරණාංක වල විශේෂ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ammonia ටිකෙන් ammonium chloride හැදෙනවා. එතකොට වැඩිපුර ammonia දමු තැනදී ඇමෝනියම් ලවණ හැදෙනවා කියලා මතක තියාගන්න. හැබැයි මේ දෙක කටපාඩම් කරන්න එපා. කලින් මතක තියාගත්ත දෙක මෙතන ලියලා ඒ ඇමෝනියා ටික HCl එක ඇමෝනියම් ක්ලෝරයිඩ් හදනවා කියලා ලියන්න. ඉතින් මේක තමයි තර්කේ. ඇමෝනියා වැඩිපුර තියෙන තැනදී තමයි ඇමෝනියා වැඩිපුර තියෙන ටික HCl එක ඇවිල්ලා ලවණ හදන්නේ කියලා මතක තියාගන්න. මම ওই විදිහට තමයි මතක තියාගත්තේ. ඊළඟ දේ ඇමෝනියා වැඩිපුර ක්ලෝරින් එක. ආ දැන් වැඩිපුර තියෙන ක්ලෝරින් නේ. හරි. එහෙනම් මේ හැම තැනම ක්ලෝරින් තියෙන උත්තර ලැබෙන්න ඕනේ. දැන් මේකෙදි ප්‍රතිඵල දෙකේම ක්ලෝරින් නැහැ. මෙතනත් ප්‍රතිඵල දෙකේම ක්ලෝරින් නැහැ. එක ප්‍රතිඵලයක තමයි ක්ලෝරින් තියෙන්නේ. මේ ප්‍රතිඵලයේ ක්ලෝරින් තැන් දෙකේම තියෙනවා. ඉතින් එච්චරයි උත්තරේ. හරි. එහෙනම් දැන් බලන්න HCl කියන එක හැම එකේම තියෙන්න ඕනේ. ඒක තමයි රටාව. හැබැයි මෙතනදී HCl ටික විනාශ කරනවා වැඩිපුර තියෙන ඇමෝනියා. ඒ වුණාට HCl කියන එක හැම එකේම ප්‍රතිඵලයක්. ඒක විනාශ වීම අපට අදාළ නැහැ. හරි. එහෙනම් මෙතනත් එක ප්‍රතිඵලයක් HCl. අනිත් ප්‍රතිඵලය තමයි අපිට තියෙන විශේෂ සංයෝගයක් NCl3 කියන්නේ. හේතුව NCl3 හදාගන්න මෙච්චර වෙලා අපිට කිසිම විදිහක් නැතුව තිබුණා. ඉතින් NCl3 හදන්න අපිට උදව් කරේ Cl වැඩිපුර දාලා
වැඩිපුර Cl දාලා වැඩිපුර Cl2 දාලා අපි හදන NCl3 ප්‍රතික්‍රියාව කියන එක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක තේරුම් ගත්තාම මේක මතක තියාගන්න මාර ලේසි. හරි. එතකොට ඇමෝනියා ඍණ 3 ක්ලෝරීන් බිඳුව හරි ඔක්සිකරණ අංක බැලුවොත් N එක ඍණ 3යි Cl එක ධනයි. Cl එක ඍණයි. එතකොට N මෙතනත් ඍණ 3යි මෙතනත් ඍණ 3යි. H එක ධන 1යි. මෙතනත් H එකක් ධන 1යි. ඒ කියන්නේ නයිට්‍රජන් ගිවත් හයිඩ්‍රජන් ගිවත් ඔක්සිකරණ අංක දෙපැත්තම වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා තියෙන්නේ බිඳුවේ තියෙන Cl ධන 1 වෙලා, බිඳුවේ තියෙන Cl ඍණ 1 වෙලා. ඒ කියන්නේ මේක ද්විධාකරණයක් හැටියට අපිට ගණන් ගන්න වෙනවා. ඉතින් එතකොට මේ ප්‍රතික්‍රියාව අපිට නිතර හම්බෙන්නේ නැති ද්විධාකරණ ප්‍රතික්‍රියා ගොඩටත් අයිති වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. හරි. අන්තිම කොටසට ඇවිල්ලා ඉන්නේ ඇමෝනියා වායුව හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී මම හිතනවා ඔයගොල්ලන් මේ තුන මතක ඇති කියලා. ක්‍රමය මතක තියාගන්න තමයි ඔක පැහැදිලිව කිව්වෝ. ඔක ටිකක් පැටලෙනවා. ඒ නිසා වැදගත්ම වැදගත් ඔය ඉඟි ටික මේක හොඳට මතක තියාගන්න. හරි. ඇමෝනියා වායුව හඳුනා ගැනීමේ පරීක්ෂා බලමු. අපි මේ යටයකින් පටන් ගමු. ඇමෝනියා වලට HCl ගෑස් එක. දැන් ගොඩ දෙනෙක් දන්නේ නැති කෑල්ල තමයි HCl කියන්නේ ගෑස් එකක් කියලා. හැමෝම හිතන් ඉන්නේ HCl කියන්නේ ද්‍රවයක් කියලා. හරි. ඒක වැරදි. හැමෝම HCl කියන්නේ ගෑස් එකක්. ඒක අපි ගිහිල්ලා වතුරේ දිය කළා තමයි ලැබ් වල තියෙන HCl මේ ෆ්ලාස්ක් හදලා තියෙන්නේ. වාජන හදාගෙන තියෙන්නේ. නැතුව HCl කියන්නේ ද්‍රවයක් නෙවෙයි කියන එකත් දැනගන්න ඕනේ. ඉතින් කොහොම හරි මේ ගෑසස් දෙක ප්‍රතික්‍රියා කරාම අපිට පුළුවන් ammonium chloride සුදු දුමාරය හදන්න. හැබැයි ලැබ් එකේදී HCl ගෑස් එක නෙවෙයි ගන්න HCl ජලීය ද්‍රාවණය. එතනදිත් අපිට ලැබෙන්නේ ammonium chloride සුදු දුමාරය. ඒ අසුරින් අපිට හොයාගන්න පුළුවන් ammonia තිබ්බා කියලා. ලැබ් එකේදී කරන්නේ HCl බෝතලයේ තියෙනවනේ. ඒකේ මූඩියේ HCl ටිකක් ගෑවෙන්න ඇරලා ඒ මූඩිය ගෙනල්ලා ammonia වායුව තියෙනවා කියලා සැක කරන ප්‍රදේශයට පිට වෙන ප්‍රදේශයට අපි අල්ලනවා. එතකොට තමයි ammonium chloride සුදු දුමාරය පිට වෙන්නේ. ඒක solid කියලා ලියන්න ඕනේ කියලා මතක තියාගන්න. දුමක් කියලා gas කියලා ලියන්නේ නැහැ කියන එක. හරි. මොකද ඒක අනිවාර්යෙන් ඝනයක් බවට ඊට පස්සේ පත් වෙන නිසා. හරි. ඊට පස්සේ වැදගත්ම හැමෝටම අහලා තියෙන කතාව මොකද්ද? ammonia වායුව Nestle ප්‍රතිකාරකයක් මගින් අඳුරා ගන්න පුළුවන් කියන එක ගොඩ දෙනෙක් දන්නවා. ඉතින් ඒක තමයි අනිත් එක. එතකොට ammonia sorry Nestle ප්‍රතිකාරකයේ කහපාටයි ammonia වායුව මගින් ඒක දුඹුරු පැහැයට හරවනවා කියන එක තමයි පැහැදිලිව තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි පොයින්ට් එක. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ammonia කියන්නේ බාෂ්මික ගෑස් එකක්. ඒ නිසා ඒක ඕන නම් බාරණි බාෂ්ම රතු ලිට්මස් නිල් කරයි කියන එකෙන් මතක තියාගන්න පුළුවන්. ඉතින් ලිට්මස් කඩදාසිත් අවශ්‍ය නම් යොදා ගන්න පුළුවන් ammonia අඳුනා ගන්න. අපි MCQ වලට යමු පොඩ්ඩක්. එතකොට MCQs ගත්තොත් ඇමෝනියාහි සංයෝග සමග මොකද්ද සත්‍ය නැත්තේ කියලා අහනවා. ඇමෝනියා වල ටොක්සිකාරකයක් ලෙස ක්‍රියා කළ හැකි නමුත් හාරකයක් ලෙස බෑලු. බොරුනේ. කාරකත් පුළුවන් හාරකත් පුළුවන්. නයිට්‍රික් සංශ්ලේෂණය කිරීමේ ඔස්වල් ක්‍රියාවලිය ඇමෝනියා ආරම්භක ද්‍රව්‍යයක් තමයි. ඇමෝනියා අපි ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියාවෙන් NO2 NO දන ජලය හැදුවා. වැඩිපුර ඇමෝනියායි ක්ලෝරීනුයි ප්‍රතික්‍රියාවම සෑදෙන පළ මොනවද කියලා අහනවා. වැඩිපුර ඇමෝනියා තුන ඇමෝනියා තිබ්බ තැනදී හැදෙන පළ මොනවාද? ammonium ලවණේ HCl. sorry ammonium ලවණේ N2. මොකද ඇත්තටම ප්‍රතිපලය හැදෙන්නේ N2 ධන HCl. HCl ටික දවදුරටත් ammonia එක්ක ප්‍රතික්‍රියාවෙන් තමයි ammonium chloride ලැබෙන්නේ. ඉතින් අපි මතක තියාගත්ත ක්‍රමයට අනුව ammonia වැඩිපුර තියෙන තැනදී ammonium ලවණෙත් chlorine වැඩිපුර තියෙන තැනදී NCl3 සහ HCl කියන chlorine හැමතැනම තියෙන පළ දෙක ලැබෙනවා. ammonium dichromate රත් කරාම පළයක් ලෙස ammonia වායුව ලැබේ කියනවා. ඉතින් ඒක අපේ තාප වියෝජන කොටසේ තියෙනවා. එතනදී ලැබෙන නයිට්‍රජන් කියලා මම කිව්වා. ඉතින් ඒ නිසා ඒක වැරදි. හරි. මේ ඒ ප්‍රශ්නේම මේ ඕල් සිලබස් මේක නිව් සිලබස්. මෙතන පුංචි වැදගත් කැලලකට තියෙන රබර් කර්මාන්තේ රබර් කිටි කැටි ගැසීමට රබර් කර්මාන්තේ රබර් කිරි මිසිකලට පෙර කැටි ගැසීම වැළැක්වීම සඳහා ඇමෝනියා භාවිත කරයි කියලා කියනවා. එතකොට දැන් ප්‍රිමැචුර් ඒ කියන්නේ අපට අවශ්‍ය වෙලාවට කලින් ඇමෝනියා කැටි ගැහෙන එක වළක්වන්න තමයි අපිට අවශ්‍ය අපිට රබර් කිරි කැටි ගැහෙන්න ඕනේ නේද? රබර් කිරි කැට ගැහෙන්නේ නැතුව අපිට ඒකෙන් කිසිම වැඩක් ගන්න බෑනේ. රබර් ද්‍රවයෙන් අපි වැඩ ගන්න නැහැ. රබර් ඝන කළා තමයි අපි ප්‍රයෝජනයක් ගන්නෙ. හැබැයි මේ රබර් ටිකෙන් අවශ්‍ය වෙලාවට කලින් මේක කැටි ගැහුනොත් අපට අවශ්‍ය විදිහට ඒක හසුරවා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි ammonia වායුව යොදනවා මේකට. වෙන ක්‍රියාවලිය තමයි රබර් කිලි ඇතුලේ බැක්ටීරියා ඉන්නවා. මේ බැක්ටීරියා වලට පුළුවන් අම්ල තනන්න. ඒ අම්ල වලින් තමයි රබර් වල තියෙන ව්‍යුහයේ සංඝටකයත් එක්ක ඒ බැක්ටීරියා හදන අම්ල ප්‍රතික්‍රියාවෙන් තමයි රබර් කිරි
නිසිප් කලට පෙර කැටි ගැහින්නේ. එතකොට ඇමෝනියා කියන්නේ බෂ්මයක් නිසා අපිට පුළුවන් අර අම්ලෙත් එක්ක ඇමෝනියා කියන බෂ්ම ප්‍රතික්‍රියා කරවලා අම්ලේ උදාසීන කරලා දාන්න. එතකොට තවදුරටත් අම්ල ගතියක් වාජනේ නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒ උත්තරෙත් නිවැරදි ලෙස ගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා තව එකක්. ඇමෝනියා වල ඔක්සිකරණ අවස්ථාව කියලා. ඒක රින 3යි කියලා තියෙනවා. හරි නෙස්ලා එක රෝස පාටයි තඩි බොරුවක්නේ. කහ රෝස කහ දුඹුරු වෙනවා කියලා තමයි මතක තියාගන්න ඕනේ. ඉතින් තිබ්බ පාටට වඩා තද පාටක්. මුලින් කහ පස්සේ ඒක ඇමෝනියා එක්ක දුඹුරු වෙනවා. තව දෙයක් දැනගන්න ඕනේ නෙස්ලා ප්‍රතිකාරකය කියන්නේ මොකද්ද? ඒකේ රසායනික ව්‍යුහය මොනවාද? ඔය මොකක්වත් දැනගන්න ඕනේ නැහැ. නයිට්‍රික් අම්ලයේ නිපද වීම එක්කම ද්‍රව්‍යයක් ලෙස ඇමෝනියා භාවිත කරයි. හරි. අන්තිමට පස්වෙනියට තියෙන එක අපි තාම ඉගෙනගෙන නැහැ. ඒක මං ස්පෙෂල් රියැක්ෂන්ස් කියලා කොටසක් කරනවා. ඒ කොටසෙදි කියලා දෙන්නම්. ඒක ප්‍රතික්‍රියා 10කට අඩු ප්‍රමාණයක්. 6ක් 7ක් තමයි තියෙන්නේ. ඒ ටිකේදි මං ඒක කියලා දෙන්නම්. බොරතෙල් වල ඇති ආම්ලික සංඝටක ඉවත් කිරීම සඳහා ඇමෝනියා භාවිත කරයි කියලා හතරවෙනි එක තියෙනවා. එතකොට එතනත් ආයේ තියෙන්නේ බොරතෙල් කිව්වහම බොරතෙල් ඇතුලේ ආම්ලික ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒතර ඇමෝනියා වලට තියෙන බාෂ්මික ගුණ ඒ හින්දා රබර් කිරි කැටි ගැහෙද්දිත් අවශ්‍ය වුණේ ඒකේ තියෙන ආම්ල ඇමෝනියා කියන බෂ්ම මගින් උදාසීනකරණය කරන එක. දැන් බොරතෙල් වලක් තියෙන අම්ල ඒ ටික ඇමෝනියා මගින් උදාසීනකරණය කරන්න බැරි කම නැහැ. ඉතින් සමහර ක්ලාසස් වල මේ කරුණු ටික කෙලින්ම කියලා දෙනවා වෙන්න පුළුවන්. සමහර ඒවා කියලා දෙන්නේ නැතුව ඇති. හරි කියලා දුන්නේ නැති ළමයට උනත් මේක නිවැරදි කියන එක ගැන දල ගෙස් එකක් කරන්න බැරි කමක් නැහැ. මොකද ඇමෝනියා වල තියෙන බාෂ්මික ගුණ නිසා ඉතින් ආම්ලික සංඝටක ඉවත් කරන්න මේ බාෂ්මික ගුණ යොදා ගන්න පුළුවන් කියන එක අසාමාන්‍ය කාරණයක් නෙමෙයි. හැබැයි තමන් ඕගොල්ලෝ ඉගෙන ගන්න තැනින් ඕගොල්ලෝ පැහැදිලිව ඉගෙනගෙන තියෙනවා නම් මේ කාරණා ඉතින් ලොකු ගැටලුවකුත් නැහැ. ඉතින් උත්තරේ වෙන්නේ දෙක. රෝස පැහැයක් දෙන්නේ නැහනේ. ඒ නිසා ඒක තමයි උත්තරේ බවට පත් වෙන්නේ. ඊළඟට අපි බලමු අන්තිම එක. ඇමෝනියා වලට ක්‍රියා කළ හැක්කේ බෂ්මයක් ලෙස පමණි. එහෙනම් නොකිය කියන්නේ අම්ලයක් ලෙස බෑ කියන එක. ඉතින් ඒක වැරදීනේ. හරි එහෙනම් කෙලින්ම අසත්‍ය ප්‍රකාශය අපිට ලැබුණා. ඇමෝනියා ඔක්සිජන් වල දහණය වී නයිට්‍රජන් ලබා දෙයි කියලා කියනවා. එහෙනම් ඒකත් වැරද්දක් නැහැ. හැබැයි ඇමෝනියා සමහර වෙලාවට උත්ප්‍රේරක හමුවේ NO දෙනවා. උත්ප්‍රේරක නැත්තම් තමයි N2 දෙන්නේ. ඉතින් මේ ප්‍රකාශය වැරද්දක් නැහැ. හරි කියලා ගන්නත් හදිසි වෙන්න හොඳ නැහැ. උත්තර පහම බලලා මේකට අවසාන වශයෙන් තීරණය කරන එක තමයි නැනවත්ම දේ. ඇමෝනියා නෙස්ලේ එක්ක දුඹුරු දේ හරි. ඇමෝනියා ලිතියම් එක්ක ලිතියම් නයිට්‍රයිඩ් හයිඩ්‍රජන් දේ හරි. හැබැයි සෝඩියම් එක්ක දෙන්නේ සෝඩියම් මේමයිඩ් දන හයිඩ්‍රජන් කියන එක වැදගත්. අන්තිම එක බන්ධන කෝණ කතාවක්. ඒක මම මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ ඉනෝගනික් වලට අදාළ නැති නිසා. හරි. ඉතින් ওই ටික තමයි මෙතන කියන්න තියෙන්නේ. අපි ඊළඟට D ගුණයෙන් පටන් ගමු. මේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.